Well, we are going to start our simple and practical English program. අපි අපේ ප්‍රායෝගික ඉංග්‍රීසි වැඩසටහනයි මේ ආරම්භ කරන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්නවා හන්සි, ඒ වගේම ෂනු. අපි අද කොස් කොත්තුවක් ගහන්න යන්නේ. මෙන්න තියෙනවා කොස්. අපි ලිප සූදානම් කරගෙන තියෙනවා. හන්සි කොස් ටික අපි තම්බ ගන්න ඕනේ ඉස්සෙල්ලම. අපි කරන්න ඕනේ we have to. පුතේ අපේ ඉංග්‍රීසි පාඩම් ක්‍රියාකාරකම් ඔස්සේ අපි කරන්නේ. ඉතින් හන්සි අපි කොස් ටික මේකට දාමු තම්බ ගන්න. හැබැයි ගොඩක් බෙරි වෙන්න බෑ. සාමාන්‍ය ගානට තම්බ ගන්න ඕනේ. මොනවාද අපි හදන්නේ අද? කොස් කොත්තු. රයිට්. හන්සි කොස් ටික දානවා. රයිට් දාන්න හන්සි. හරි. දැන් අපි පොඩ්ඩක් කොස් ටික තම්බ ගන්න. පොඩි වෙලාවක් ගන්නවා විනාඩි 5ක් 10ක්. ඒ අතරතුර අපි කතා කරමු කොස් කොත්තුවක්. කොස් වලට මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ? ජැක් ද ජැක් ෆෘට් ද? වැරදුනාර කමන්නේ හන්සි කියන්න. ජැක් ෆෘට්. හරියට හරි. ජැක් ෆෘට්. ඔයාගේ ඉංග්‍රීසි හොඳයි. ඔයා පොස් ඉංග්‍රීසි ආ. කවදා හරි මම ඔයාව කැනඩාවට යවනවා. ඔයාව යවනවා කැනඩාවට අල්ලපු රටට. ඇමරිකාවට. හරි. දැන් මේ ටික හොඳට තැම්බෙන්න අරින්න ඕනේ. ඔයා කොස් කොත්තු ගන්න කැමතිද? අයියෝ මම කැමති නෑ. මං කාලක් නෑ කොස් කොත්තු. හන්සි අපි තම්බ ගන්න ඕනේ. Now we are boiling jackfruit. Jackfruit එක තම්බ ගන්න ඕනේ බැරි වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ කොත්තුවට අවශ්‍ය අඩුම කොඩුම අපි ළඟ තියෙනවා. ආ ගොඩාක් හොඳයි මතක් කරපු එක. Hygiene. මේ gloves එකට නෙමෙයි hygiene කියන්නේ. පිරිසිදුකමට තමයි hygiene කියලා කියන්නේ. අපි ඇල්ල ළඟ තමයි අද උයන්නේ. ඇල්ල ළඟ වලව් අද අපි රැයට නවතින්නේ. ඇල්ල ළඟ වලව්වේ. බයයිද? නෑ. ඔයා කොස් කිරලා තියනවද? ඔව් මං කිරලා තියනවා. අම්මත් එක්ක ඉස්සර මං පොළේ යනවනේ. ආ එයා කොස් කිරලා තියනවා. ඔයා කොස් කිරලා තියනවද? නෑ මං නම් කිස් කරලා නෑ යනවා. මෙයාට විතරයි තේරුනේ කොස් කිරපු කතාව. හරි මෙයා නම් අම්මත් එක්ක පොළේ ගිහලා කොස් කිරුවලු. හරි දැන් මේ ටික හොඳට තැම්බෙනකන් කොත්තුවට අවශ්‍ය සියලුම දේවල් අපි ළඟ තියෙනවා. අපි චූටි පාඩමකුත් ඔබට ඉදිරිපත් කරනවා should be භාවිතය ගැන. පුතේ should කියන්නේ යුතුය කියන එක, be කියන්නේ වෙනවා කියන එක, should be කියන්නේ විය යුතුයි කියන එක. ඔයා අවංක වෙන්න ඕනේ. දැන් ඔයාට boyfriend කෙනෙක් හම්බුනොත් කවදා හරි ඔයා යාට අවංක වෙන්න ඕනේ. You should be honest. මොකද should be කියන්නේ? විය යුතුයි. මොකද should be කියන්නේ? විය යුතුයි. මොකද should be කියන්නේ? විය යුතුයි. වෙන්න ඕනේ. You should be honest. ඔයා අවංක වෙන්න ඕනේ හන්සි. ඔයා මේක ස්ටර් කරන්න ඕනේ. ස්ටර් පොඩ්ඩක් මෙහෙම කూరు ගන්නවා. කూరు ගන්නවට මොකද කියන්නේ? ස්ටර් ස්ටර් අන්න හරි පොරොන්දුවක් වුණොත් ඉෂ්ට කරන්න ඕනේ. මේ ඒක නෙමෙයි. මේක ස්ටර් කියන්නේ S T I R ස්ටර්. Now she is stirring it. හොඳට තැම්බෙන්න පොඩ්ඩක් අන්න හරි. තැම්බිලාද කියලා අපි නිකන් try කරලා බලමු. කාලා බලනකොට ඉංග්‍රීසි වලින් කියන්නේ try කරනවා කියලා. කොස් ටික තැම්බෙනවා. තව තැම්බෙන්න ඕනේ. ඉතින් අද අපි ඇල්ල ළඟ වලව්වේ තමයි රෑට නවතින්නේ. මායි ෂෙනුයි හන්සි අපි අද කොස් කොත්තු තමයි හදාගෙන කන්න යන්නේ. දැන් should be භාවිතයත් ඒ අතරේ අපි කතා කරනවා. should be කියන්නේ විය යුතුයි නැත්නම් වෙන්න ඕනේ කියන එක. ඔයා අවංක වෙන්න ඕනේ. you should be honest. ඔයා නිහතමානී වෙන්න ඕනේ. නිහතමානී කියන්නේ humble. එතකොට වෙන්න ඕනේ කියන්නේ should be. you should be humble කියන බලන්න ෂෙනු. you should be humble. ඔයා මට කියන්න ඔයා නිහතමානී වෙන්න ඕනේ කියලා. you should be humble. දැන් මෙහෙම කියන්න පුළුවන්. ඔයා ළඟ සල්ලි තියෙනවා. ඔයා නිහතමානී වෙන්න ඕනේ. you have a lot of money. අත you have money. you should be humble. ඔයා මට කියන්න බලන්න. you should be humble. අර වාක්‍ය දෙකම ඔයා ළඟ සල්ලි තියෙනවා. you have money. you should be humble. you have money. you should be humble. yeah of course I should be humble. මම නිහතමානී වෙන්න ඕනේ. දැන් කොස් ටික තැම්බෙනවා. අපි කොස් කිරලනේ ආවේ. කිරල තමයි ගත්තේ නේද? කොස් කිරලා ගත්තේ. දැන් කොස් ටික තැම්බෙනවා.
ඊට පස්සේ අපි හදනවා කොස් කොත්තුවක් we are going to make jackfruit කොත්තු ඉතින් මේක අර රොටි කොත්තු වගේ නෙමෙයි බොහොම රසයි දේශීයයි අපේ ලංකාවට ආවේනික විශේෂ කෑම වර්ග අපි කියනවා ශ්‍රී ලංකන් කුයිසීන් කියලා හරි අමාරු වචනයක් ශ්‍රී ලංකන් කුයිසී very nice good english ශ්‍රී ලංකන් කුයිසීන් ශ්‍රී ලංකන් කුයිසීන් කියන්නේ ලංකාවට ආවේනික කෑම අපි කිව්වොත් තායි කුයිසීන් කියලා තායි තායිලන්තයට ආවේනික කෑම අන්න හරි දැන් මම ලබන සතියේ බැංකොක් යනවා බැංකොක් ගියාම මං කන්නේ ඊට පස්සේ මොනවද තායි කුයිසීන්ද ශ්‍රී ලංකන් කුයිසීන්ද තායි කුයිසීන් නෑ මම තායි ගියත් කන්නේ ශ්‍රී ලංකන් කුයිසීන් පොල් සම්බෝලයි බතුයි පරිප්පුයි තමයි මං කන්නේ give me a gloves මට තව එකක් දෙන්න give me one more ඉතින් කොස් ටික තැම්බෙනවා පුතේ කුයිසීන් කියන වචනේ මතක තියාගන්න C U I S I N E C U I S I N E cuisine Sri Lankan cuisine ලංකාවට ආවේනික කෑම ජාති තමයි අපි හදන්නේ ඉතින් අද අපි ඇල්ල ළඟ ඉඳගෙනයි මේ ලස්සන waterfall එක ළඟ ඉඳගෙනයි මේ jackfruit කොත්තුව හදන්නේ හන්සි ෂෙනුයි මමයි ෂෙනුත් කිව්ව ගොඩක් ආසයි කියලා jackfruit කොත්තු කන්න නේද ෂෙනු කොහොමද ඉංග්‍රීසි වලින් අපි කියන්නේ මම ආසයි කියලා I love I like කියන්නත් පුළුවන් නැත්නම් I love jackfruit කොත්තු කියන බලන්න I love jackfruit kottu. Oya mokada kiyanne? I love it too. I love it too. I love it too. Good English. Very nice. Right. Aniwarye man oyawa Canada wata yawanawa. Oyawa mama yawanawa Canada wata palleha ratata America wata. Honda lassanata English katha ganna dan. Meya kiwwahama I love koskottu kiyala. Meya kiyenawa I love koskottu too kiyala. Mamath aasai koskottu walata. Right. Dan kostika nan tambi gena enawa. ගොඩාක් බැරි වුණොත් කොත්තුව හරියන්නේ නැහැ අපි බලමු චුට්ටක් තව තැම්බෙන්න ඕනේ පුතේ ඒ අතර අපි should be භාවිතය ගැන පොඩි පාඩමක් කරනවා should be කියන්නේ ෂෙනු විය යුතුයි කියන එක වෙන්න ඕනේ be කියන්නේ වෙනවට ඔයා අහිංසක වෙන්න ඕනේ you should be innocent ෂෙනු කියන්නේ බලන්න ඔයා අහිංසක වෙන්න ඕනේ දැන් you කියලා පටන් ගත්ත එක අපි he කියලා වෙනස් කරමු ඔහු he should be innocent දැන් ඔයාගේ boyfriend ගෙන් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ what are you expecting අපේක්ෂා කරනවට කියන්නේ පුතේ expecting what are you expecting from your future boyfriend he should be innocent එයා අහිංසක වෙන්න ඕනේ අහිංසක නැත්තම් වැඩක් නැහැ. He should be innocent. එයා අහිංසක වෙන්න ඕනේ. He should be innocent. He should be innocent. එයා අහිංසක වෙන්න ඕනේ. තව මොනවාද එයාගේ තියෙන ගුණාංග? එයා සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. පොහොසත්, rich. කොහොමද අපි කියන්නේ? එයා පොහොසත් වෙන්න ඕනේ. He should be rich. සල්ලි තියෙන්න ඕනේ නැත්නම් පාර හිගා ගන්න තමයි වෙන්නේ බෙලෙක්කයක් අරගෙන ටොන් ටොන් ගාලා මේ වගේ බෙලෙක්කයක් අරගෙන ඔන්න ඔහොම තමයි යන්න වෙන්නේ එයා පෝසත් වෙන්න ඕනේ he should be rich සල්ලි ටිකක් හම්බ කරන්න බැරි නම් ඉතින් වැඩේ මොකද්ද කම්මැලි නැතුව වැඩ කරොත් ගඩොල් ටිකක් හරි කැපුවොත් සල්ලි තමයි නිකම්ම ගෙදෙට්ලා හිටියොත් සල්ලි හම්බෙන්නේ නැහැ මොකද වෙන්නේ තැඹිලාද boiled still boiling තාම තැඹෙනවා පුතේ කොස්කොත්තුවට අපි කොස් ටික තම්බ ගන්න ගමන් should be වාක්‍ය රටාව ගැනයි කතා කරන්නේ දැන් නම් ගොඩක් තැම්බිලා almost done almost කියන්නේ ගොඩක් දුරට කියන එක almost almost done ගොඩක් දුරට ඉවරයි ඉවරයි කියන්නේ done almost done ගොඩක් දුරට ඉවරයි ගොඩක් stir කරන්න stirring now she is stirring 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 now she is stirring. ඉතින් පුතේ ඒ අතර අපි should be රටාව ගැන කතා කරනවා should be කියන්නේ විය යුතුයි කියන එක විය යුතුයි should be අපි කියනවා නම් ඔයා මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා ඔයා හොඳ වෙන්න ඕනේ you should be good ඔයා හොඳ වෙන්න ඕනේ you should be good ඔයා අහිංසක වෙන්න ඕනේ you should be innocent ඔයා අවංක වෙන්න ඕනේ you should be honest honest honest
වැඩේ යනවා නේද නැගලා දැන් should be රටාවත් අපේ අතර පාඩම අතරතුර උගන්වනවා today we are making jackfruit කොත්තු අද අපි හදන්නේ jackfruit කොත්තුව ඒ අතර should be පාඩම අපි කරනවා විය යුතුයි කියලා කියන්න නැත්තම් වෙන්න ඕනේ කියලා කියන්න should be වෙන්න ඕනේ ඔයා මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා තමයි අපි කියන්නේ අවංක නිහතමානී අහිංසක ඒ වගේම අපිට කියන්න පුළුවන් නිර්භීත කොහොමද අපි කියන්නේ ඔයා නිර්භීත වෙන්න ඕනේ කියලා නිර්භීතයි කියන්නේ brave brave කියන බලන්න ෂෙනු ඔයා නිර්භීත වෙන්න ඕනේ you are brave කියලා ඒ වාගේ ඇගේ තියෙන එක ඔයා මට කියන්නේ ඔයා නිර්භීතයි කියලා මට කියනවා you are brave එහෙම නැතුව ඔයා වෙන්න ඕනේ should be you should be brave එහෙනම් මට කියන්න බලන්න හන්සි ඔයා නිර්භීත වෙන්න ඕනේ You should be brave. You should be brave. දැන් කූඩල්ලෙක් එහෙම මෙතන ඉඳලා කකුල දිගේ උඩර නැග්ගොත් මම ඔයාට කියනවා you should be brave. අපෝ නිකන් කූඩල්ලෙක් නේ. කූඩල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ leech කියලා L double E C H leech. leech කියන්නේ කූඩල්ලා. ඔයාම කූඩල්ලෙක් ඇඟ දිගේ නැග්ගොත් උඩට ඔයා දඟලන්න ගත්තොත් මම කියනවා you should be brave කියලා ඔයා නිර්භීත වෙන්න ඕනේ you should be brave ඔයා නිර්භීත වෙන්න ඕනේ right දැන් එහෙනම් අපි කොස් ටික තැම්බිලා තියෙන්නේ අපි හදන්නේ අද මොනවද කොස් කොත්තු කොස් වලට මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ ජැක්ද ජැක්ෆෘට්ද ජැක්ෆෘට් පොඩ්ඩක් බලමු අපි තැම්බිලාද කියලා දැන් කොත්තු කාලා හමාරයි තව ටිකක් තැම්බෙන්න ඕන දිවත් පිච්චුණා right ඒ අතර අපි should be භාවිතය ගැන පාඩම දිගටම කරගෙන යනවා විය යුතුයි කියන්නේ should be should should be කියන්නේ විය යුතුයි කියන එක ඔයා මෙන්න මෙහෙම වෙන්න ඕනේ ඔයා නිර්භීත වෙන්න ඕනේ ඔයා විනීත වෙන්න ඕනේ ඔයා ධාර්මික වෙන්න ඕනේ කොහොමද විනීතයි කියන්නේ අපි කියන්නේ ෂෙනු polite විනීතයි ඔයා විනීත වෙන්න ඕනේ you should be polite කියන බලන්න ඔයා විනීත වෙන්න ඕනේ you should be polite ඔයා විනීත වෙන්න ඕනේ විනීතයි කියන බලන්න වචන මේ spelling කොහොමද එන්නේ how to spell that word p o l i t e p o l i t e you should be polite දැන් තැම්බිලා තියෙන්නේ දැන් අපි මේක පොඩ්ඩක් මේ හැන්ද උතේ පෙරන්න පුළුවන් හැන්දක් නෙවෙයි ටිකක් අමාරුයි මේ හැන්දේ පුළුවන් මේකේ වතුර ටික මෙහෙම පෙරන්න පුළුවන් මේ දැක්කද වතුර ටික මේකෙන් පෙරෙනවා පුතේ පෙරලා කොස් ටික තම්බ ගත්ත කොස් ටික මේකට දා ගන්නවා අපි මේ හදන්නේ පුතේ ආද කොස් කොත්තු ලංකාවට ආවේනික කෑම වර්ගයක් නේ ශ්‍රී ලංකන් කුයිසීන් කියලා අපි කියන්නේ CUISINE cuisine අල් කයන්න වී යන්න සී යන්න අල් නයන්න cuisine ශ්‍රී ලංකන් cuisine right පාඩ පුළුවන් ද මේ ටික මෙහෙම පෙරලා ගන්න can you do it for me yes sure yes sure ඔසට ගැලලක් තියෙනවා මං ආසයි කන්න jackfruit seeds s double e d s seeds දාගන්න දැන් අපි ඊළඟට කොත්තුවට අවශ්‍ය අනිත් අඩුම කුඩුම ටික දාගන්න ලෑස්ති ඔය දන්නවා කොත්තුවක් ගහන්නේ කොහොමද කියලා සටපට ගාලා ගහන්න යන්නේ දැන් දාන්න ජැක්ෆෘට් ටික enough right now keep it here right දැන් අපි කොත්තුව හදාගමු ඔල් තෙල් ටිකක් දාන්න ඕනේ කුකින් ඔයිල් ටිකක් ගන්න now we are going to add some cooking oil අපි cooking oil ටිකක්
දාගන්නයි යන්නේ මේකට. Now we are going to at going to කිව්වත් පුතේ කරන්න යනවා කියන අදහසේ මගින් වෙනවා. කරන්නයි යන්නේ. We are going to. Going to වල 2 ළඟට ක්‍රියාපදයක් එන්න ඕනේ. We are going to add some cooking oil. මොකද some කියන්නේ? Some. Tikak. Some කියන්නේ? Tikak. Some කියන්නේ පුතේ tikak. අන්සියවට පුළුවන් tikak දාන්න. Can you put some cooking oil? Sure. අනේ sure කියලා කියනවා. දාන්න cooking oil පොඩ්ඩක්. Can't you open it? What a in berry there? Ah, can. Look at the berry. Give me one more blouse. Right. Little more. Right. Little more. Right. එනම් පුතේ අපි දැන් ඇඩ් කරගන්න යන්නේ onion. Onion කියන්නේ ලුණු. ඊළඟට garlic, chili. Garlic සුදු ලුණු. Chili, green chili. මොනවාද green chili කියන්නේ හන්සි? Green chili කියන්නේ ආව් මිරිස්. Right. ඔන්න එනම් දාගත්තා. Right. Give me a spoon. This one is better. Right. මුදේ අපි දැන් හදන්න යන්නේ jackfruit කොත්තු එකක්. කොස් කොත්තු එකක් ලංකාවට ආවේනික කෑමක්. ඒ අතර අපි should be භාවිතයත් ඔයගලන්ට උගන්වනවා. Should be කියන්නේ විය යුතුයි කියන එක. ඔයා අවංක වෙන්න ඕනේ. You should be honest. කියන බලන්න හන්සි ඔයා අවංක වෙන්න ඕනේ. Honest. Honest කියන්නේ එච්චකුරෙන් පටන් ගන්න වචනයක්. නමුත් එච්චකුර શબ્ද වෙන්නේ නැහැ. දාන්න පහක්. එච්චකුර શબ્ද වෙන්නේ නැහැ. කොහොමද කියන්නේ අවංකයි කියලා? Honest. 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 Honest, oyanna shabda venni. Then make a run one part of ennone. Golden brown ennone. It should turn. Ega turn ennone. Oni kyan should. It should turn into golden brown. Then make a tapi ega tu karagan ne yanne. We are going to add some carrot and curry leaves. Curry leaves kyan ima naad? Karapincha. Karapincha. Karipincha. Curry leaves. Karapincha. Karipincha. Curry leaves. Right, make a product lipper. Yantang adukaragam wapi. Right. Tawatika putta make a golden brown wind at the end of the day. Kalabala at nani. Nede. Abigan call the Kalabala in the park. Don't hurry. Don't hurry. Don't hurry. Hurry. Hurry the ladder. Don't hurry. Hurry the ladder. Hurry. Hurry. Kalabala in the park. Kalabala in the park. Don't hurry. දැන් මේකට අපි පිටරයක් කඩලා දා ගන්නවා එකක් නෙමෙයි තුනක් දානවා හරිද මොකද අපි තුන්දෙනාම කන්න ඕනේ නිසා තුන්දෙනාට පිටර තුනයි අද අපි නවතින්නේ ඇල්ල ළඟ වලව්වේ අපි තුන්දෙනාම ඇල්ලෙන් ලස්සනට එනවා අපේ වෝටර්ෆෝල් එකේ ලස්සනට දිය දහරාව ගලාගෙන එනවා එහෙනම් මෙන්න පිටර තුනමම ඇඩ් කරනවා මෙන්න ෂෙනුගේ පිටරේ මෙන්න හන්සිගේ පිටරේ Right. Then එහෙනම් අපි බලමු මේක පොඩ්ඩක් mix කරන්න ඕනේ සිටි පිටි සත්තපටි සටපට සත්තපටි ගාලා. Right. හන්සි වාට බාරයි. You can do it. Can you do it for me? Sure. Sure. Right. ලස්සන ඔය ඉංග්‍රීසි කතා කරන්නම අනිවාර්යයෙන්ම කැනඩාවේ යවනවා. Right. Give me a serviette paper, give me a tissue. එතකොට sure කියන්න ඕන. හා කියලා දෙන්න ඕන. Then spicy කන්න ආසයි හන්සි නේද? You love spicy food? Yes. She loves. She not loves, you not love. You love spicy food? Yeah. Yeah, asai devilla daiya kanna. Right. Ena daiya ekatu kannawa hansi wa kan kemathi spicy? Yeah. Sure. You love it spicy? Yes, I love it. Yes, I love it spicy. Right. Menna api ekatu kannawa chili flakes. Miris kali. Flakes. Enough? Hondara methi nan oya kiyannona quite enough kela. Quite enough. Right. Ara Dubai Kuwait gihilla Kuwait enough nemei. Quite enough කියලා කියන්නේ දැන් ඉතින් අනිවාර්යෙන් දාන්න ඕනේ salt pepper නේද දෙන්නකම අර හැන්දක් මාව කන්න බලගින් නැතු මාවම කන්න බලගින් නැතුව පොඩි හැන්දකින් ලස්සනට අපි දානවා ලුණු ටිකක් ලුණු වැඩි වුණොත් කන්න පුළුවන්ද බෑ ඒ නිසා ලුණු පොඩ්ඩක් දාගමු right දැන් අපි light right මේකට මොකද කියන්නේ ඉංග්‍රීසි වලින්
salt. මේකට මොකද්ද කියන්නේ? Lid එක. LID lid. මේක මූඩිය. දැන් මට දෙන්න paper. Give me some paper. Right. හරි shock නේද වැඩේ? අද අපි waterfall එක ළඟ ඉඳගෙන උයන්නේ. පුතේ ඔගලංගත් අපි එක්කන් එනවා දවසක මේ වගේ තැන්වලට මට message එකක් දාන්න. යාළුවන්ගෙන් අහන්න සක්විති සර්ගේ online ඉංග්‍රීසි පන්තියට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. අනිවාර්යෙන් ඔයාගේ යාළුව අනන්තවත් ඇති මගේ පන්ති වලට එන. ඔයාවත් මං ගන්නවා මගේ online පන්තියට. Hansi Shenu එක උයන්නත් එක්කන් එනවා. එහෙනම් පුතේ online ඉංග්‍රීසි පන්ති අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Pepper. I need some pepper. Oh pepper. Pepper. Can you open it? Right. මං අහුවාම can you කියලා ප්‍රශ්නයක් වාසුව කියනවා. හා. ආයි වහම්. Close the lid. Lid කියන්නේ මූඩිය LID. Can you open it? Okay, sure. අන්න එහෙමයි. දැන් අපි මේකට මෙන්න pepper ටිකක් දාගත්තා. වැඩි වුණොත් කන්න බෑ. Right. දැන් ඉතින් වැඩේ හරි. කොත්තුවට අවශ්‍ය අඩුම කුඩුම ටික දැන් අපි කැරට් ටික එකතු කරගන්න ඕනේ. තව පොඩ්ඩක් oil ටිකක් දාමු. We are going to add some more oil. Can you do it for me? Sure. හොඳට කියන්නේ ඇහෙන්න. Sure. Little enough. පොල්තෙල් බෝතලේම හලන්න ගියේ හංසි. Right. උදේ හරි ආසයි මේ වගේ තැනක උයාගෙන පිහාගෙන කන්න. ඉතින් අපි මීට පස්සේ හැමදාම සතියන්තේ එන්න ඕනේ. හංසි සෙනුයි මමයි waterfall එක ළඟ ඇවිල්ලා තමයි උයාගෙන කන්නේ. හරිද? Right. මේගේ පුතේ අර කඩේ ගහන කොත්තුවේ සද්ද විතරයි අඩු. ඔන්න ලස්සනට කැරට් ටික අපි මික්ස් කරගත්තා. Carrot already mixed. The carrot already added. දැන් පොඩ්ඩක් මෙහෙම හොඳට ගහ ගන්න ඕනේ. මේකනොත් කොටසක් දාගමු. Leeks. I am adding leeks. මම ඇඩ් කරමින් ඉන්නවා leeks. කොහොමද කියන්නේ? මම ඇඩ් කරමින් ඉන්නවා. I am adding. කියන්නේ මම ඇඩ් කරමින්. Can you stir it? හොඳට ගහන්න ඕනේ. I am adding. මොකද I am adding කියන්නේ? ඇඩ් කරමින් ඉන්නවා. ගමේ ඉන්නවනේ අපි ඇඩින් අයියා. එයා නිතරම එකතු කරමින් ඉන්නවා. ඒ තමයි යාට ඇඩින් අයියා කියන්නේ. ඇඩින් එකතු කරමින් ඉන්නවා. Right. අපි අද හදන්නේ ශ්‍රී ලංකන් කුයිසින් නැත්නම් ශ්‍රී ලංකාවට ආවේනික කෑම වර්ගයක්. අද මේ waterfall එක ළඟ ඉඳගෙන අපි හදන්නේ පුතේ jackfruit කොත්තු. We are making jackfruit කොත්තු. Right. No, already added. දැන් මෙයා මේක දාන්න යනකොට මම කියනවා already added කියලා එකතු කරලා ඉවරයි. Already added. කොහොමද කියන්නේ එකතු කරලා ඉවරයි කියලා? Already added. Right. Now what? Now everything is okay. දැන් කොත්තුවේ ප්‍රධානම දේ jackfruit. Right. මෙන්න jackfruit ටික එකතු කරනවා. We are going to add jackfruit. හරි. එහෙනම් මේ හදන්නේ පුතේ jackfruit කොත්තුව. Right. We are making jackfruit kottu. That should be paadamin api igena gatte viya yutui wenna one. Dan oya kiyapu guna walin oya magen balaporottu wenna pradhana gunaye mokadda? Kiyanna balanna oya mona wage kenek wenna one kiyala de kiyanne. English walin kiyanna oya mehema wenna one kiyala. You should be kawuda? Mona wageda? ගුණයක් කියන්න ඕනේ ඊට පස්සේ B කියන්නේ වෙනවා should be වෙන්න ඕනේ මං කවුරුද වෙන්න ඕනේ කොහොමද වෙන්න ඕනේ you should be kind ඒ කියන්නේ ඔයා කහින්න ඕනේ කරුණාවන්ත වෙන්න ඕනේ you should be kind ඔයා කරුණාවන්ත වෙන්න ඕනේ කාටද කරුණාවන්ත වෙන්න ඕනේ හැමෝටම people you should be kind to people මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න ඕනේ you should be kind very good ඔයයි කියපු දේ මම හොඳට හිතලා ගත්තා. ඊට පස්සේ මම මිනිස්සුන්ට කරුණාවන්ත වෙනවා. ආයි කියන්නේ මොකද්ද? ඔයා කැමති spicy? You love it spicy? Yes. Now we are going to add some chili powder. එයාට chili වැඩිපුර ඕනෙලු. Right. Enough. Now it's too spicy, huh? It's too spicy. ඔයා කැමති මගේ මොන ගුණයටද වැඩිපුරම? Should be කියන්නේ වෙන්න ඕනේ. මං කොහොමද වෙන්න ඕනේ? You should be innocent. Oh, you should be innocent. ඔයා අහිංසක වෙන්න ඕනේ. අහිංසකයෙක් වෙන්න ඕනේ.
You should be innocent. Mankomat ahinsakai. Punji kana mediri ekwage. Kana mediri ata ingrisi yankyani firefly. Ara pasapatten gindara diyanu wani fire. Enisa yata kyanne gindara messa kiyala firefly. Firefly, just like a firefly, just like nikang wage, nikang kana medriyek wage, oya ahinsaka wenna one, you should be innocent, just like a firefly. Kiyana balanna oya ahinsaka wenna one, you should be innocent, like just like a firefly. Just like kiyanne mokadda? Nikang wage. Just like kiyanne mokadda? Nikang wage. Nikang wage neda meka ottuwa nikang wage. Poda kala balamu. Kala balamu. Kala balamu not English yam mukhadda kiyan. We can try. You can try. Niyama gottu. Oh, nikan kala balanna boruwan nemei. Sattai, niyama kade kottu, toggala daganna kadada. You can try. Kala balanna puluwan. Eram puthe api serve karanna yanne. Mage YouTube channel ekak subscribe karanna, notification bell ekak click karala tiyanna. Api hamadama ogolloth ekak me wage live karanawa ewilla. Diyali langa, Ganga langa, Nimna langa, Ganga Nimna pasu karagena obe English danuma diunu karanna mama enawa. Mama Sakvithi Ranasinghe, mathaka ada innawa Shenu. Saha Hansi mage sahayata menna ape kottuwa right give me one more plate one api thun denek innawa iten adara api nawathinne alla langa walawwe right two mega Hansita. This is for Hansi. Make a Hansi tur. Kohomada api kiyanne? This is for Hansi. Mama ada hari maasawen tamai kottu haduwe. Mokada ada Hansi mai Shenui ada mehe nawathinne. Kottu kala lassanata. Iden api dan meka poddak garnish karaganna one. Onama deyak kemak haduwoth puthe ape siritak. Api heda ganwanawa. Mukadda kiyanne heda ganwanona kema jaathi? Garnish. Well done. Good English. Mangawa Canada ave yawanawa. Right. Onna garnish kala. Edin e garnish kirillata megenut poddak ekathu gannawa. Lassanai. Polapaatai. Right. Balanna. Menna api garnish kala. Everything is ready. Now we can enjoy. Apita kanna puluwan kiyana gahansi api kiyanawa. We can enjoy kiyala kema kanawata ara eat kiyana wathin wenawata lassanata api kiyanawa we can enjoy kiyala apita puluwan dan meka enjoy karanna apita puluwan kanna edin puthe lassana kottuwak api haduwa done and dusted hadala ivarai done and dusted ape YouTube channel ekak aniwaryen subscribe karanna මගේ ඔන්ලයින් ඉංග්‍රීසි පන්ති වලට ඔබ ලියාපදිංචි වෙන්න කැමති නම් යාළුවන්ගෙන් අහන්න සක්විති සර් ගැන යාළුවෝ කියයි කොහොමද පන්තියට ජොයින් වෙන්නේ කියලා ඔබේ මිතුරන් ළඟ මගේ තොරතුරු තියෙනවා wish you all the best